සිම්බබ්වේ කණ්ඩායමට එරෙහිව ගිය අවුරුද්දේ ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයෙන් පස්සේ ටෙස්ට් තරගාවලියේක ජයග්‍රහණයක් නැතුව ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම මවුබිමේදී හමු වෙන්නේ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරන අපේක්ෂාවෙන්. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී අන්තිම වතාවට ශ්‍රී ලංකාව හමු වෙ පරාද වෙන්නේ 2011 දී. ඊට පස්සේ 2018 දී ආපු එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව 3-0 විදිහට පරාජයට පත් කරලා තමයි ආපහු එංගලන්තයට ගියේ. ගියවතාවේ උනදී මේ පාර වෙන්නේ නැහැ කියලා තමයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කියන්නේ. ඇත්තටම බැලුවොත් මේ කණ්ඩායමත් අපිට පැහැදිලිවම ලොකු වාසියක් තියෙනවා. ඒ ඇයිද කියලා කියනවා නම් ඔවුන් මේ තරගාවලියේදී අලුත් ක්‍රීඩකින් එක්ක ක්‍රීඩා කරන්නේ. අනිත් එක අපේ තනතිරු වල වැඩි ක්‍රීඩා කරපු නැති කට්ටිය තමයි ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නේ. නමුත් ඒ කියලා අපි ඔවුන්ව සැහැල්ලුවට ගන්න නරකයි. මොකද ඔවුන් ඇවිල්ලා නිකන් ක්‍රීඩා කරලා යන්නේ නැහැ. ක්‍රීඩකයන් කීප දෙනෙක් ගැන විශ්වාසය තියෙන නිසා අවසන්තාවේදී ඔවුන් මෙහි පැමිණ තරඟ කළ කණ්ඩායමේ ක්‍රීඩා කරපු බෙන් ස්ටොක්ස් සහ කීටන් ජෙනින්ග්ස් දෙන්නම මෙම කණ්ඩායමට ඇතුළත් වෙලා නැහැ. ඔවුන්ගේ කණ්ඩායම සමබර කරන ක්‍රීඩකයවන්නේ ස්ටොක්ස්. එංගලන්ත පිලේ සිටින ක්‍රීඩකයන්ට ඊතරම් අද්දකීම් නැහැ. දිමුත් කියන්නේ කොහොමුණත් එංගලන්තය අවතක්ෂේරු කරන්න බෑ කියලා. කොහොමුණත් එයින් කියවෙන්නේ නැහැ අපි ප්‍රතිවාදී පිල අවතක්ෂේරුවෙන් කතා කරනවා කියලා. ඔවුන් ඉතා හොඳින් පෙර සූදානම් වෙලා තියෙනවා. ඔවුන්ගේ සූදානම කොතරම්ද කියන එක මම දැකලා තියෙනවා. ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ඊටම ඉහළ මට්ටමක තියෙනවා. අපි ක්‍රිකට් ආරම්භ කළේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවති තරගාවලියේදී. ඒ තරගාවලිය අතරතුරත් ක්‍රීඩකීන් ආබාධවලට ලක්වීම නිසා අපිටත් ක්‍රීඩකීන් අහිමි වෙලා තියෙනවා. ඒත් අපේ රටේ ගහනෙක්ගේ වාසිය අපිට නිතරම තියෙනවා. මේ වතාවේ තරගාවලියේ ජැක් ලීච්, ටොම් බේස් දෙන්නා ශ්‍රී ලංකාවට තර්ජනයක් වෙන්න පුළුවන් කියලා තමයි දිමුත් කියන්නේ. මම හිතනවා මේ වතාවේදීත් ඔවුන්ගේ දඟපන්දු යවන්නන් භයානකයි කියලා. ඔවුන් සතුව ගෙවි ගිය තරගවාරයේදී වැඩි වැඩ කොටසක් කළ ජැක් ලීච් සිටිනවා. තරගාවලියේදී හොඳින් කරපු මොයින් අලීට අවාසනාවකට මේ තරගාවලිය අහිමි වෙනවා. ඒ වගේම තමයි ඩොම් බේස්. ඔහු ඉතා හොඳින් ඔහුගේ වගකීම් එංගලන්ත පිළවෙනුවෙන් ඉටු කරනවා. ඒ නිසා අපි ඔවුන්ගේ පන්දු යවන්නන් කිසි විටකත් අඩුතක්ෂේරුවකින් සලකන්නේ නැහැ. අපි හැම විටම ඔවුන්ගේ පන්දු යෙීමේදී ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉගෙන අපිට අදහසක් තියෙනවා. අපේ තනතිල් ගැන අදහසක් අපිට තියෙනවා. අවසන් වතාවට ඔවුන් මෙහි පැමිණි අවස්ථාවේදී පුහුණු තරඟවල ක්‍රීඩා කරපු දර්ශන අපි ගාව තියෙනවා. අපි අපේ සාමාන්‍ය ක්‍රීඩාව නිර්භීතව ක්‍රීඩා කිරීමටයි උත්සාහ කරන්නේ. අවසන් තරගාවලියේදී අපේ අතින් වුණු වැරදිවලින් බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා. අපි බලමු දිමුත් මේ කියන විදිහට එංගලන්තයේ තරගාවලියේ වැඩපෙන්නන්න ශ්‍රී ලංකා කණ්ඩාය
කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.